මම නම් කතා කරන්නේ ආත්මාර්ථකාමී මවක් ලෙස. සෑම මවක්ම ආත්මාර්ථකාමී. හැම මවක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක්. පහුගිය අවුරුදු 10 තරම් මම හිතන්නේ දරුවන්ගේ ජීවිතයට භයංකාර පරිසරයක් මැවුනේ නැහැ මීට කිසිම කලින් අවධියක. කවුද මේ මත් ද්‍රව්‍ය, මේ මත් කුඩු, මේ එතනෝල් මේ රටට ගෙන්නන්නේ? කාටද මේවා ලයිසන් තියෙන්නේ? කාටද බලය තියෙන්නේ? කාටද මේවා මුදල් ලැබෙන්නේ? මේවා අපි හැමෝම දන්නවා. මේවා ආය අලුතෙන් ඔප්පු කරලා නඩු කියලා ඒවා කරන්න ඇත්තටම කරනකන් ඉන්න ඕනේ නැහැ. පහුගිය අවුරුද්දේ මේ රටේ තිබිච්ච දේශපාලන සහ දේශපාලන බලය කොතරම්ද කියලා කිව්වොත් මම නම් කවදාකවත් හිතුවේ නැහැ අපේ රටේ ජනතාව මෙච්චර බුද්ධිමත් කියලා, මෙච්චර බුද්ධිමත් ලෙස තීරණයක් ජනවාරි මාසේ ගනී කියලා. අපි පවා මේ වෙනුවෙන් වැඩ කරේ බොහොම බයෙන්. මොකද මමත් මවක්, මට පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා, මට ඔවුන් දාලා යන්න බෑ මෙච්චර ඉක්මනට. ඉතින් නමුත් කෙසේ හෝ හැමෝම ජීවිත පරදුවට තියලා තීරණයක් ගත්තා. ඉතින් අපි තීරණය කරමු අගෝස්තු 17 වෙනිදා අපි මොකද්ද කරන්න කියලා. හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. මේක ලොකු වගකීමක්. මේක අපේ රට වෙනුවෙන්, අපේ රටේ ඉන්න සියලුම ජාතීන් වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් අපි ගත යුතු තීරණයක්.